සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග මොකදං දම්ම සවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා, ධම්ම සවන කාලෝ අයං බදංතා සෙියතාපි භිත්කවේ සාමුද්ධිකාය නාවාය වෙත්තබන්ධන බන්දාය චම්මාසානි උදකේ පරියාදාය හෙමන්තිකේන තලං උක්खිත්තාය වාතාතප පරේතානි, බන්ධනානි තානී පාවුස්සකේන මේගේන අභිප්පවුට්ටානි අප කසිරේන පටිප්පස් සම්බන්ති පූතිකානි භවන්ති සාමාන්‍යය මිනිස් සිතකට නොදැනෙන එහෙත් දැන ගැනීමෙන් දැක ගැනීමෙන් මෙසක දුක් නිවාරණය කරගත්ත නොහැකි ලොඇති විශිෂ්ඨතම කතාව අවබෝධ කොටගත් අපගේ ශාස්තෘ වූ ගෞතමනම් සම්මා සම්බුදුපාණන් වහන්සේට නිවන් දකිනාතුරු අපගේ නමස්කාරය වේවා. මේ අවස්සාවේ දහම්ශවනය කරන සියලු සැදැහැති පිින්වත්නි පිින්වතියන පිින්මන්ත දෝ නිපුතේ. ලෝතුරා බුදුරු ලෝකෙට පහළ වෙන්නේ. මිනිස්සුන්ට පාරයන හැටි හිනාවෙන හැටි බත් කන හැටි පවුල් ජීවිතග වන හැටි ්‍රටවල් කරන හැටි සල්ලිවියදං කරන හැටි ගෙවල් හදන හැටි බෙහෙත් බොන හැටි වගේ ලාමක දේවල් කියලා දෙන්න නෙමෙයි. ලෝතුරා බුදුරු ලෝකෙට පහළ වෙන්නේ. මේ සසර කතාව කියල දෙන්න මේ සසර කතාවේ කෙලවරක් හොයල දෙන්න ඒ උතුමන් වහන්සේගේ විශිෂ්ට දර්ශනය හොයාගත්තට පස්සේ ඔය කලින් කියපු ලාමක දුරුලතාත් මිනිස්සුන්ගේ නැතිවලයානවා හොයන්ඩවත් බෑ ගොඩක් මිනිස්සු කරන්නේ ඒ ලී තියෙන වටේ පේන පලවට තමයි උත්තර හොයන්න හේතුව හොයන්නේ නැතුව ඇවැ බුදුරු හේතුව හොයාගත්තා හේතුවටයි උත්තරහයාගත්. හේතුට උත්තරයා ගත්ත දවසට පලය කොමත් නැති වෙනවා. ප්‍රධානශසනට බෙත් බවූ හා මාතුරවාබාද කොහොමත් හොඳ වෙනවා. වැඩේ වෙලා තියනන්න කට්ටේ බෙහෙත් බොන්න අතුර බාද වලටන. අපි බණකට වැඩියත් මිනිසු කියන්නේ මේ හාමුදුරුවනේ කියල දෙන්නකෝ මේ දවස්සල මේ ගංවල ඉන්න ඕනේ කොහක මිනිස්සු කේලංකයෙන් වෙෙනනිස්සු. මෙ මේ ගංවල සල්ලාලෙන්න්නව. ගංල ේ බද්ද මන ගොල්ලොට හැද නවාරක කියන්නකෝ ඔොගේ මේ ලාමක දෙයක් තමයි බලාපොරොත්තුවේ. ඒනට පින්වති ධර්මාසනයක වැඩි දේශකයන් වහන්සේ නමක එහෙම දෙ බලාපොරොත්තුවයෙනවා.ට වඩා ලොකු දෙයක් අපිට බලාපොරොත්තුවට තියෙනවා. බුද්ධෝත් පාද කාලවල විතරක් ඇහෙන. පිංවත් අදාාපි කතා කරන්න කියා දෙන්න බලාපොරොත්තුව වෙනවා සූත්‍ර පිටකේ. සංයුත නිකායේ අපට හම්බවෙන තවත් එෙක් සූත්‍ර දේශනාවක් වාසි ජටෝපම සූත්‍රය. භාගිතුන් වහන්සේ සැවැත්නුවර දෙවරම් වෙෙහෙර වැඩඉන්නකොට භික්‍ෂූ නමතලා කර දේශනාවක්. ජානතෝ වහන් භික්කවේ පස්සතෝ ආසවානං කයන් වදාමී නො අජානතෝ නො අපස්සතෝ. පින්වති හරම වැදගත් කතාවකින් එක පටන් ගන්නේ. මහනන මම දන්න දකින පුද්ගලයාට තමයි සියලු කෙලෙසුන් දුරුවීම කියල දෙන. නොදන්න නො දැක්ක කෙනාට නොකියමි කෙල දේශනා කර. එතකට පින්වත්න කෞුද මේ දන්න කෙනා කවුද මේ දකින කෙනා පින්වත්නී මේ ධර්මය දැනගන්නෝ දැන් ඔබට මේ දැනගන්න කරනු කියනවා දැනගන්න එක එකක් දැකගන්න එක තවේ එකක්. කට කරුණු දැගෙන ැනුම පුරෝගන්න විභාගයක් පාසන පුුවන්. මකද දැනගත් අයට ත්‍රිපිටකේ පරිවර්තනය කරන්න පුළුවන්. මේ ධර්ම කාරණ පොත්පත්තරට ගන්න පුළුවන්ඒ ඇසුරු කරගෙන ලොකු දේශන කරන්න පුුවන් හැබැයි එක දකින්න දකින්න හැමෝටම බැරි වෙනවා. පින්වත්නකට සංසාරගත පුරුද දක්තියෙන්ව. දන්න දේ දකින පුද්ගලයා දැනගෙන දකින පුද්ගලයා ඒ දකින පුද්ගලයා. පින්වති කොමලත් භාගය තුන්වහසමේ දැකීමක් ගැනතම යුගන්නන්න. එහිනම් මේ දර්සනය නිවැරදිවීම දර්සනය නිවැරදිවීම ප්‍ර්න විශ්න ගණ්ඩ තියන පළවෙනම පියවරක්. හිතන විදිියම එතකට පින්වත්න මුලාවෙච්චි බවෙන් තොරව ලෝකෙ දිහ බලන එක අපි අපි ලෝක දි බලට පුරදුවෙල ඉන්නම මුලාවෙලානේ පංචපාදාදනස් කන්දයකින් සදුම්ලත් ලෝකයක් කියල පේනවට වැඩිය අපිට පේනේ නැන්දමාමායාක නංගි මල්ලිතරකාරය අලුව විරුද්ධ පාක්ෂිකයා අපේ පක්ෂිකයා අපේ ආගමිකයා වනාගමිකියාවගේ අදහස් වරනෙ දකින්නේ. නොති එයාගේපු පංචස්කන්දයකින් සැදුම්ලත් නැත මේ අපි නතේකාමාන්‍ය චිත්‍රාණි ලෝකයේ සංකපපරගා පපුරි සස්සකාමා එලිය නෙමේ රූපතියෙන්නේ පු ජලයාගේ සංකලප තුළයි. පුරුෂයා ධර්මය නොදත් පුද්ගලයාගේ චින්තනය තුළයි ලෝකයේ පේන්නේ ලෝකයේ තමා මවාගත්ත එකක් කියන කතාව මෙක් තමයි දැක්මමින දැක්ම හරියටම රිජවෙච්ච දස පින්වත්නී දැක්ම රජුවච් දස දැක්ම රිජවෙච්ච දවස අපි ධර්ම මාර්ගෙහි පලවෙනි පියවර තියනවා පින්වත්ති කෙනෙක් සෝතාපත්ති පලයට පත්වනවා කියන්නේ අය බවහතකින් සංසාර ගමන අවසංකරනක් කියෙනක. එ ස්තීරවම සසරින් නිදහසීම තීන්දුූ අරග නිවරයි. එබඳුඌ හැකියාවන් තියෙන අයටයි මේ කෙලෙසුන්දුුරු කිරීම කියන කතාව භාගතුන් වහන්ස කියල දීලති දේශනා කරලාති. එන පින්වත්න මේ තත්ත්වය හම්බායන තත්ත්වය පරිශීලණය කරන මේ පරිවර්තනයට කැමති අයට තමයික දේශනා කරන්නේ. ද මොෝදකින කෙනටද මොව දන්න කෙනාටද ඒ පැහැදිලි කරනවා ඉතිරූපන් ඉතිරූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඔන් බලන්න රූප කියන කතාාව ඇතුළේ රූපයක යන්න මෙන්න මේකයි ඇ රූපය හටගන්න මෙන්න මේ මෙහෙමයි එතකොට රූපය අභහාවයට යන්න මෙන්න මෙහෙමයි ආංඒ විදිහයට රූපය පිළි බඳව කියල වහම පිින්මත්තිද ෝක පංච උපාදානස්කන්දයකින් හදිච්ච ෝක. රූප කියලකි වහම වේදනා සංඥා සංකාර වි්ඥාන් ත්ත නාම කොටස් ඇරුණුවිට අනිකුත්සිල්ලන. මේ රූප කලාපොලින් සකස්වෙච්ච තමන්ග පිළිබඳව තමයි ඉසරයින්න කියලා පිළිබඳව ලෝකයේ පිළිබඳව.මිනි මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා දකින කියලා පින්මත්නී. රූපය මෙහෙමයි කියල දන්න කෙන රූපය හටගත්තඒ කියලා දන්න. එකම සසර පුරා කබලින් කාර අහර කෑනෙක් පස්ස ආහර විඥා හර මනුංචේතන ර හර වලින් පෝෂන් එබෙවිම පෙරසංස්කාරවලට අදාර හදිචි රූපය තම මට තිෙන්නේ කියලා යම්කිසි කෙනෙ ගොට තියවන දැක්මක් ඒ ඒ පුද්ජලයා තුළ මේ කතාාවයි වික සිත වෙන්නේ. පිං වත්නී. රූප හටගත්ත මෙහෙමයි ප රූපය හටගත්තේ මෙතන නං රූපය නැතිවෙන්නේ ද තදනාව නැතිකිරීමෙන් මයි. කියන මේ න්‍යාය පිළිබඳ. යෝග වේදනාව සැපදුක මධ්‍යස්ස කියන මේ වේදනාවන් සම්බන්ධයෙන් වේදනාව කියර මෙට මේකටයි. හඳුරාගරීම කරනීමට මේකටයි. සංස්කා රපදිනවා කියන මෙට මේ කටයි. විඤ්ඥානය කියනමට මේකටයි ඒ හටගන්න මෙ මේ නිසයි. ඒ වි්ඥානය දුරුකිරීම සංඥාව දුරුකිරීම වේදනාව දුරුකිරීම සංස්කාරවල නිදහස්සීම කියැනීමට මේකයි කියලා යම්කිසි පුද්ගලය නියමාකාරයෙන් දන්නවනම් දකිනවනම්. ඒ පුද්ගලයාගේ පිළිගැනීම තුළට මේක එනවාන. පින්මත්න එහි කූට ප්‍රාප්තිය තමයි කෙලෙසුන් දුරුවීම. එනම් පින්වත්න මොනව දන්න කෙනට ද මොනව දකින කෙනාටද කෙටියම්ම කිවතුන් පචස්කන්දයෙන් පංචස්කන්දය කුමක් දැයි පංචස්කන්දයට හේතුව කුමක් දැයි පංචස්කන්දය නැති කිරීම යන කුමක් දැයි පංචස්කන්දය නැතික කරන මග කුමක් දැයි දැන ගැනීමව නිර්වාණයයි. එනම් පින්වත්න ඒ දැන ගැනීම දැක ගැනීම. පින්වත් මුුදු භාගතු වහස පැහැදිලි කරනවාන සංකිිත්තේන පංචුපාදා නක්කන්දා දුක්කා කියරන ෙටින් කිවත් පංචපාදානස් කන්දයම දුකයි කියලා එ දුකතියනන්නේ එතන නං දුකනැති කිරීම කියැන ඒ නැති කිරීමයි.ඉනම් අන්න ඒ ැ ඒ දැක්ම පිළිබඳව පුද්ගලයකුට එබඳු දැක්මක් තිබීමම තමයි මේ නිදහස්සීම කියලක ඒ දැන ගැනීමේ දැකීම තමයි මේ නිදහස්වීම කලක. ඒකයි මේ දන්න කෙනාටයි දකින කෙනටයි ආශ්‍රවයන් ශ්‍රවකි ශ්‍රයකිරීම පිළිබඳව අයිතියක් තියෙන දන්න කෙනටයි දකින කෙනාටයි ආශ්‍රවයන්සය කිරීම පිළිබඳ ලාබයක් ලැබෙන්නේ. පින්මත්නී දන් නැති කෙනට නොදකිනෙනට නෙමෙ මේ බහග්‍ය ලැබෙන්නේ කියලා භාග්‍යතු වස වධාරනා මගේද ඔට පහැදිි. පිංවත්න මිතූත්‍ර දේශනා කරනවා භහවනාන යෝග වාසය කරන භික්‍ෂුවර්කටභාවනා කරන හාදුරු කෙනෙකුට. පංවත්නී භාවනා කරන හාන්දුර කෙනෙකුට. මගේ හිත කෙලෙසුන්ගේෙන් ආශ්‍රමයන්ෙන් නිදහස්සෙන් වනම් හොඳයි කිය හිත නොයෙන බවනා කරන්නේ කැමැත්තත් තියෙනවා ඉති ඒ කැමැත්ත තිබුණට මේ සිත මේ සිත කරූපවේදනා සඥ්ඥා සංකාරවි්ඥාන වලට ඇලිලනන් තියන්නේ එමත්තන් උපාධානය විසින් අල්ලාගෙන නන් තියෙන්නේ. ඉහවදාවත් ආ ආශ්‍රවයන් දුරු වෙන්න නෙ කෙස්තුරු වෙන්න න ඇයි එහෙම් වෙන්න ඇති. ඇයි හෙම් වෙන්න ඇති කියලා. අභාවිතත්තා තිස්ස වචනීය. කුමක් නොවඩනාරද නිසාද. ඉට කලින් දේශනා කළ මේ අභාවිවන සයි මේක වෙලා තියෙන තමෙන් වර්ධනය නොක නිස නොවැඩුුණි සැවෙලා ති. වචන කියකට ඔයත්තට අලසක මුකුත් එන්න පුුවන් මොකද දභාවිත කියනවා මේ වඩනවා කියල කියනවා මේ වච්චර පුරුදු නැති වචනන. පින්වත් ඒවනා අටතින් දහම හොයාගඩනම් මේ වචනත් හොයාගන්න වෙනවා. මොකද අපි සූත්‍රදේශනාව කද්‍යනය කරනකොට අපිට උඩින් පේන අර්ථයට වඩා ලොකු කතාාවක් මේ ගඇතුලි තිනවා. ඒ වචනෙන්ම තමයිඒ හොයාගණඩ වෙනේ වචනේ ගැබුරු අර්ථ පිබඳ අපට ිය මාබෝදයක් නොතිබුො අපට සැබෑ අර්ථයට අඩ ැරවිල පින් ති වඩන දහිත වඩන වඩනවා කිවූ හම ොට ොද මතක් වවෙන්න ඔබට වඩනෝ වඩනවා කිවූ හමින් කැලයක් වඩන එකක් ගහක් වඩන එකක් මේ දරුවන්ටනම් ඇති කැවුම් වඩනවාගේ දහසක් නේද එම වඩන අදහස් නතියන්නේ න මේක කියන ා භාවිතන් කියලා කියන්නේම වඩනවා කියන එක එතකොට භාවිතන් කියන නොවඩනවා කියෙන මොකද මේ සිත පින්වත්න සිත කියලා කිව්වට සිතහි ප්‍රඥාවයි වඩඩුවන සිත වඩ නවා සිත වඩනවා කියලා කිවත් එෙ ට හිේ මොකක්දේ සිත වඩනවා කියන්නේ කියල පින්වත් භාවිත චිත්තන්ං භාවිත චිත්තන් කියල ධර්මය සඳහ වෙනවා නොවැඩ සිත සහ වැඩ සි වැඩ සිත සහ නො පංවති ප්‍රඥ්ඥාවයි වඩඩුව සිතතුල අබෝධ දියුණු කරන්නඩුවන අබෝධ දියුණ කිරීම ම වඩනවා වඩනවා කියක. එනම් දෙැ මේක අහනවා දැන් කොච්චර කැමැත්තත් තිබ්බත් මහනෙන යම්කිසි කෙනෙකුට කෙලෙස් නැති කිරීමට කොච්චර කැමැත්තාත් තිබත්ඉ කොච්චර භාවනා කරත් හිතයකෙන් නිදහස්වෙෙන් නෑ කෙලිසුන්ගෙන් නිදහස්වෙන්නේ නෑ. ඇයි නිදහස්වෙන් නැත්තේ හිත වඩන නැති නිසා. ප්‍රඥාවඩල නැති නිසා හිතෙහි ප්‍රඥාවඩ නැති නිසා. මොුවගේ ප්‍රඥාව කොට නැති නිසාද පැහැදිරි කරනවා හරිම ලස්සනට සතර සති පට්ඨානවරල නැති නිසා සතර සම්ය ප්‍රධානවරලා නැති නිසා. සතර ඉරිදිපාද පුරුදු කරල නැති නිසා පංච ඉන්ද්‍රියෙන්ෝ වඩල නැති නිසා. පංච බලයවඩල නැති නිසා. සත්ත බොජ්ජන්ගේ වඩල නැති නිසා ආර්්‍යෂ්ඨාගික මාර්ගය වඩල නැති නිසා මොකක්දම කියන්නේ. මොහද පින්න්නත්නීම කියන්නේ? සත්ති බෝධි පාක්ෂික ධර්ම වඩලා නැති නිසා. පින්මත්නී බෝධිපාක්ෂික ධර්මකිව් හම කාටාර හිතයි මොනවාදේ කියලා. අපේ සමහර පංවතුන් බොහොමයක් දැන් ර්තමාන වෙනකට මේ ධර්මය හයායගෙන යන පිරිසක්කු අපේ රටේ ලෝක බිහිව තිනවා එක මොන රම් භාගයක්ද. ඒ පින් උතුන්ට නම් එක පහැදිලි කරන්න ඕන නෑ මෙහි උඩාර්ථය නමුන් නවකශාව කියයන්ගේ දැන ගැනීම සඳහහා පහැදිලි කරන්න ඕන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියලා කියන්නේ. බෝධිහ කියන්නේම අවබෝධයටනේ අවබෝධය පැත්තට බෝධි පාක්ෂික අබෝධය පැත්තට බර අවබෝධයට පක්ෂ පාත් අවබෝධය වැඩෙන ගුණධර්මතියවා තිස් සතක් සත්ස් බෝධි පක්ෂික ධර්ම තින් පින්ුවත්නී එක තිස්සතක් කියල කිව්වට හතක් තමයි තියෙන්නේ හත ඇතුළේ තියෙන සංක්‍යාවරන් තම තිස් සහත කියෙන ැබනු හත කොම දෙන්න කියලා. න පිවත් මේ සත්ත බොජ්ජංගක කියන්නේ බලන සතිපට්ටාන හතරයි. සම්මයක් ප්‍රධාන හතරයි. ඉර්දිපාද හතරයි. ඉන්ද්‍රිය පහයි බල පහයි බොජ්ජංග හතයි ආය වූ මාර්ග හතයි නේද එකන ප්‍රධාන මතෘකා හතක් කියවුණ. ඒටික එකතු හමයි මේ තිස්හත බවට පත්වන්න පින්වත් මේ ධර්මය කියනවා මේ තිස්සතිෙන් මොනගුණ ධර්මය වඩා ගත්තත් ඉතුරු තිස්සයම වඩා ගත්ත වෙනම කියලා එක තරි වැදගත් කතාව මේ බෝධි පාක්ෂික ධර්මවලින් එකක් දියුණු කරගත්ත කියන්නේ මනිතිික දියුණුනා කියනක් ද මතක දොයි පින්වතුන්ටොයි කියනේ. සති පට්ාන කියන මනවාවද කියලා මතකයියා කයෙහි ඇතිස්වභාවය කය තමන්ගේ කය කයහි ඇති නියමස්වභාවෙන් දකිනවා කායේ කායානු පස්සී විහැරති. කයෙහි කය අනුව හිතනවා දකිනවා. මොකදද කයිස්භකායෝද්දිගුච්චෝ සකලෝ දුගන්ද කය කියන්නේම දුර්ගන්ද වූ කියන්නම ඉතාම පිළිකුල් සසාගත වූ දිරායන එකක් තු ඒස්වභාවය තමාගේ කය තුරත් තමා ප්‍රිය කරණයගේ කය තුළත් දැකීම කයිහි කයානූ දකින්න වෙනවා එතකොට පින්වත්න වදන ස්වභාවය මොකන්ද එයන වේදනාවද දෙහැගීම් දැනම් කොයිමගේවද යකොච්චර වෙනස්සනේවදඒ කොච්චර කෙලෙස් වඩනේද දුක් සාගතයේ වද පති වන්න මේ විදිහට වේදනාවඒවගේ මේ ලෝක පුද්ගලයාගේ සිත ක්‍රියාප්මක වෙන්න කො සිත අනුව අපට ලැබෙන සිත ක්‍රියාප්මොකන විදිහ අනුව මේ සංසාර දිග්‍ය ඇස්සෙන්න්නක කොමද ඔයගේ සිත පිළි බඳව ඒවගේ මේ ලෝකෙ පවද්තින නයා යම් ධර්ම තාතිය පින්ංහොද මේ වගේ නොයකුත්දේවල් මේ විදිර ගත්තහම සති පට්ඨානය කිය හතර. තුකට මොනන්දසාතර සම්ම්‍ය ප්‍රධාන නෝපන් කුසල් උපදවා ගැනීමට උත්සා කරීම. නෝපන් කුසල් කියල කියපු හම කවර තැන්න පුොළන් ද මම් මචර කල් දන්දීර නෑහනම්මං අ දෙදන දන්දන් දෝන. මමචරල් මචරකල් පන්සිල් රන්න නෑද පන්සිිල් ගන් ෝන කියලාවගේ අම මනිසේ පොඩි පොඩි දේ ල්ටි කත්තමයි නොපන් කුසල්. කුල් කකි පුහම් මතක් කරගන නම් පින්වතුි මෙතන මේ කියන්නෙම මේ නිවනට අවශ්‍යාවබෝධයට අදාළ වූ කුසලේ දක්ෂතාවේ හැකිාව එබන්තු තත්වය නිපදිලා නැත්තන් හෙම උපද වගඩුවන් ඉපදිලා තියෙන දක්ෂතාවේ මේ කාරණාතරුන් ගැනීම සම්බන්ධයෙන් එක තවදුරටත් ප්‍රගුණ කරඩුව. තෙවට පින්වත්නි කල්ල යන මිත්‍රයකෝනි එළියෙන් උදවලි නොවට එමිලියෙන් උදවන් සාකච්ඡා කර්ඩුවන් ධර්මශ්‍රවනය කර්ඩුව. න ක්‍රාකාර අහරහතම එක් කරන්න වෙන. ඕ වෙනකොට පින්වත් උපන්ුසල් උපන් අකුසල් දුරවෙලාෑනො. න උපන් අකුසල් කහොමත් නො උපදීමතියන්ට වගබලගන්න. පංවත් මේ විදිට දැම් බලන්නොක් අපිද සතර සති පට්ටානය සතර සම්මයක් ප්‍රධානයි විතරයි විස්සර කලේ විස්සර කලාත් නෙවෙයි නම් කලා නේද නම් කලා නම් කලේ ච්චරයි නො පින්වතුර මේ බෝධි පාක්ෂික ධර්මතිය සතම ෙන වෙනම නම් කරාටම වැඩක් නැහැ මංගේ තන්නේ මේ මොනවාදයක අධ්‍යනය කිරීම තමයි හරි වැදගත්වන. නමු තැි ටීටකාල නම් කරගන තිදවෙනවා එකේ නම්ර කියන. පින්ගද මෙබඳු වූ ගුණ ධර්මද මේක කියන එකක් වඩාගත්තනම්. මින් එකක් කරගත් තන ඉතරටිගත් කරගත් වෙන කියර. එම් මොන තරම් වැදගත්ද එනං ඔයත්තන්ගේ කාවුරු හරි යාල්වෙෙක්ට. ධර්මය දන ගඩෝන කිය කිවුත් දුින්ම්ම දෙන්නෙ ොමති කියලා වොත් කියන සත්ති ෝධ පක්ෂක ධරම ඩඩ කියලා ඇ මිතිපිටකේ ගොඩාත්තින අපිට කියවන්න එපා වෙන ඔ හොයන්න බෑ මැරෙන්්ට කලින් ව කියල වෙර කරන්න බෑ බන ඔයසේරම් බණහන්ඩත් බෑ ඇත්තන පින්වති දහම කිය නෑන ඉතිරෙන ධර්මය ක්කමහන්න කියලා එක ගාතාවක් කාලා ධර්මය ඔබදු කර ගත උත්ම හිටිය එහඟයි අප එක ගාතාවක්කාපු අපිට අවබුදුනොවෙන්නේ ඒකන්න පින්වත්න අපේහි අර්ථය? අප පිහි අර්ථය නියම අර්ථය මතුකර ගැනීමට ඇති අදක්ෂකම සහ ඊට අවශ්‍ය තත්වයට අපේ ප්‍රඥා වැඩිලා නැත්තිකම. ඇවෙන කක් හෙමන වේ නැත්තම ධර්මය අඩ බඩුුවක් හෙමන මේ ගඩක් ව නිස්වම නි තැකින්නේ. හැමදාම මේ ලෝකයේ ධර්මය අදරත් නිසිය අරුින් දකින්න පුළුවන් දක්ෂයාට ඒ මොහොතේම ප්‍රතිඵා ගෙන දෙන සුළුයි පින්වත් නය සදිිට්ටික වූ අකාලික වූ ධර්මය ඇතුළි පිළ ලු පණි ඩියක් තියෙනවා බෝධිපක් කියානන් දම්මානං කියෙල්හැම් බෝධිපාක්ෂික ධර්ම වැඩීම බෝධිපාක්ෂික ධර්ම වැඩීම නිර්වාණය බව පින්වත් ඒ සඳහා ඒ සඳහා කැපවීම ඔ අපි කියන්නේෙ උසල් කරනවා අපි දැ මහන වෙනවා භාවනා කරනවා පොත්ත කියවනවා මේ ඔක්කොගෙම කරන්නේ බෝධිපාක්ෂික ධර්මදියුණු කරගන්ඩ වෙහෙසෙන එක තමයි. මෙම නම්කරන එක පවා... වෙනම මාතෘගාවක් නිසා අපි අපේ අද වාසසි ජටවපම සූත්‍රයේ තියන ගැඹුරුුවරුත් මතුකරගඩ මංහිතනවා අපිට කාලය අවශ්‍ය නිසා, සරලව මතක තියා ගණ්ඩ මේ නිර්වාණයට අවශ්‍ය කරන ගුණධර්ම තිස්හ තක් තිය නම් ති සත. කාරණා තිස්හ තක් තියෙනවා නත්තං ප්‍රධාන වූ මාතෘග හ තක්තිය නම් වෙන ටික අවබෝධයක් විදිහට, ගේ මනුසට පුරජු කරලා නැතිකම නිසා. තමයි ඔය කොච්චර භාවනා කරත් ඒ භික්‍ෂුවට නිසිප්‍රතිඵලයේ ලැබෙන්ෙන නැති. යැම් පින්වති සහර මිනිසු හිතනවාම ප්‍රාර්ථනා කර කරනි වදකිින් නෙවනේද. සමහර මිනිස්සු බලන්න්න ප්‍රාර්ථනා කරන හැමද අම්ප්‍රාර්ථනා කරන නිවල් ලබේවා නිවල්ල බේවා නිවල්ල බේවා කියෙන ප්‍රාර්ථනා කරනවා. නමු පින්හොත නිර්වාණය කියන ප්‍රාර්ථනා කර ලබා කණඩ පුළුවන් බව දේශනාව සඳහංවවෙන්නේ නෑ ගලක් පොතුරුට දාලා පාවවා පාවේවා කියලා ගම මැවිල්ල ප්‍රාර්ථනාකරත් පාවෙන්නේන. ලබු කැටයක් පතුුට දාලා යටයාවයි අටයායි යටයවා කියලා හැමෝම කිව්වයි කියලා ලබ කැට යටටයන්නත් නැහැන. ඒනම් ගලක් පාවෙන්න ලබු කැටයක් යටයන්ඩ මේ ලෝකයේ නයායක් නෑ. එනම් පින්මත් ඒකඒ බලාපොරොත්තු විෂ් කරගන්නඩ නම් ඉරි සුදුසු පරිසර සකස් කරන්නුව. සකස් නොකර ප්‍රාර්ථනා කරට එක වෙන්න. ඒවක තමයි නිව කිය අපි කැමතිවුණනාට කැමතිවුණනාට ලැබෙනකක් නෙවෙයි ඇත්තැ ගඉතින් මිනිස්ුවිතානන මහොදෝට පින්කරම්ම ඉන්නකන් දමතිවග්‍ය. ය ඉන්නකම් පූජාවල් කරායා ඉන්නකං සියලූ මිස්සාානවන්දනා කරා දැන්න නිවද කියී කියරතමයි ගොක්ක හිතාගනනි නිව දොරටු ඇති කියෙලා. නැමුත්ින් තුරින් මේ ලෝක මොන්න විදිහෝය වගේ ආමිෂ පූජාවන් කරත්. නිර්වාණය නි දහස්සවීම අවබෝධය දුකින් මිදීම කියලා කියන්නෙම තමන්ගේ ප්‍රඥ්ඥාවදියුණු කරගැනීම පිළිබබඳවම ඇති ප්‍රශ්නයක් ප්‍රඥාවදියුණු කරගැනීම පිළිබඳව ඇති කතාවක්. හර ලස්සන උපමාවක් කියනුවා කිකි සූත්‍රය න කියැනටක් දහයද්ව ලහක්කතර වගේ දානවා කියලාකිකිලියයක් බිත්තර දාලා මොකද කරන්නේ රැක්කේ නැක බිත්තර රෝඩර නැගලා ඒ තටු ටිකදි ගෑරලා හගෙන ඉඩිපයි. නියමටම නිසි ආකාරයම රැක්කේ නැත්තං. නියම උනුසුම දුන්නේ නැත්තං ඒ කුකුලු ගඳ ඒ කුකුලාගේ අවශ්‍ය දෙතමනය ලබා දුන්නේ නැත්තං. ඒව කරන්න තුව කිලිය පැත්තකට වෙලා මේ මගේ පැටවු මගේ පැටවු මේ නියපු තුෝලිින් හරි හොටෙන් හරිකමන්න බිත්තරේ පලාගෙන ව ගොඩ උඩටෙනවනන් හොඳයි ඒකි කියා ආසාාවක් ඉපදිලා තිබනට ඒ කිකිීලි යගේ පැටවුන්ට මේ බිත්තරේ පලාගෙන නියපු තුෝලින් හරි තුිකාර ඇනල්ලා බිත්තරේ පලාගෙන එන්න පුළුවන්කමක් ලැබෙනවද නෑ ඒ ලැබෙන ඇති කිල මිහි කරන්න උු දෞටි කරලන. හොකදහෙ ලා යෙන්නේ හිකලිය හිගලට තිබන වැඩ තුනක් කරන්න මොකක්ද. නිසිලෙසින් රකින්ඩෝනි නිසි උසුම දෙෙන්ඩෝ ඒ අවශ්‍ය කුකුලු ගන්ධ එහමතමයි ඒ සූත්‍ර දංගනය අවශ්‍ය එතමනය බඳු යට ඊට ගැලපෙන ඇසුරක් ලබා දෙෙන්ඩෝන එකන මැනවින් අවශ්‍ය කරන වට ඒ බිත්තර පත් කල නැතිනි සයි සත්තු හැදිලා ඒවගේ බිත්තරි පලාගෙන එන්නේ නැත්ති. ඒවගේ තමයි මහන නිතිංුවේ භාවනා කරන සාමීන් අහන්සලා භාවනා කරන භික්‍ෂුව මගේ හිත කෙස්සවල නිදහස්වන නහොදැයි මගේ සිත කෙස්වල නිදහස් වන නහොදයි හොදයි කියලා ආසාවත්තිබනට බෑ ආසාවත් තිබ්බ කියලා ඇසිත කෙලෙස්වලින් නිදහස් වන්නෙ නෑ මොකද ප්‍රශඥාව දියුණු කරන්නේන අවශ්‍ය කරන ක්‍රියාකාරකම් කරන්නේ මොකත් දවශ්‍ය කරන ක්‍රියාකාරකං සත්තිස් බෝධි පාක්ෂක ධර්මදය වුණු කිරීම. දැයි අයම්කිසි භික්ෂුවක්කිඉන්නවා මහන යමසි භික්ෂුවක්කිනවා මගේ හිත උපාධානවෙන් නිදහස් වෙලා අආශ්‍රවයන් කරෙන් මිදිරනව හොඳයි කියන ලොකුවාසාාවක් ඉපදිලත් නෑ. ඒ වනාට උපාධන අයින් වෙලා අල් ගෙෙනින් අයි වෙ සියලු කෙලෙසුන් නිදස්ස වනොයි භික්ෂුවයි එහෙම ආසාාවක් ඇති වෙලත් නෑ ඒ වුණනාට කිලස්සර නිදහස් වන පුදුම කතාවක්නේකිලොබට හිත එයයි සිත දියුණු කරන්න නිසා වඩන නිසා භාවිතත්තා දියුණු කරන නිසා මොනවා දියුණු කරන හිද මොනවා ප්‍රගුණ කරන හින්දද සතර සති පට්ටාන සතර සම්ය ප්‍රධාන සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රියන් පංච බලයන් සත්ත බෝජ්ජංග ආර්ය අශ්‍රාංගික මාරගය වඩන හින්දයි ඒ අයට කොයි වගේද යම්කිසි ගෙකිලිය කින්නවා මේ බිත්තර පිත්තර දාලා යගෙකිලිය නිසි ආකාරයෙන් රකිනෝ උනු සුමත් දෙනවා ඒ වගේම එුකුලු ගඳ ආදියත් ලබා දෙනවා එ දුන්නට පස්සේ මගේ කුකුළු පැටවු නියපු තෝලින් හරි හොටෙන් හරි බිත්තරල් කරගෙන එන්ඩ වනී කියලා අදහසක් නොතිබත් ඔවුන් බිත්තරය පලාගෙන නික් වෙනවා. බලන්ට පෙන්වත් සුන්දර කතාව. බලන්ට පෙන්වතමේ භාග්‍යතුන් වහන්සේලාගේ දේශනා විලාස. උන්වහන්සේ මේ වෙලාම කිලයක් බිතරවලින් පැටවු ගන්න විදියක් පිළිබඳව. දේශනා කරනවා දැම් මංඟපට කලින් කිව කිලියමි කටේ තුනක් කර්ඩෝන මේ සඳහ කියලා. එදකොට භික්‍ෂුවක් වුණ හමත් මේ සඳහා අනිච්චානු පස්සනාව වඩන් ඩෝන. අනි්‍යයට අනිත්‍ය වූ ලෝකයහි ඇති සැබෑම අනිතතාවේ පිළිබඳව සියලු අත්දකීම් තුළින් දකිින් ඕෝන. එවගේ, මේ ලෝකයේ අපි සුබයි කියලා සුන්දරයි සැපයි කර අල්ලගත්ත තත්වය ඇතුලේ ඇති අසුභකම සුබ නැතිකම දකිින් .ඒ පිළිකුල් බව දකිින් . අසුබානු පස්සීව. එතකොට ඒවිතරක් නෙමේ මේක ඇතුලේ මේ මගේ වසගේ පවත්ත ගන්න බෑ මටම ඇතුලෙ කරන්න පුළුවන් ලොකු දෙයක් නෑ මේ ලෝක පැවැපම ඇතුේ පැපම ඇතුළේ නටක විත ගන්න මට කන්න පුුවන් දෙයක් නෑ නෑ. තන සූත්‍රහම කිය ඇපෙන්න්න බෑ කියලා මොනවටද නාකි වෙනකට ලෙඩවෙකට. මැරනයකට දුක හිතනයකට ඇඩනකට දුකට ඇපවෙන්න බෑරි මංවයාලගේ දුක බෙදාගන්නන් කියලා සමහරමෙනසු කියනෝ. මළගරල් ලත්වේලියලා තියෙන්නේ ඔබේ දුක අපද බෙදාගන්නමූ කියලා. නෞත් පින්වත්නී එහෙම දුක බෙදාගන්න පුළුවන්කමක් තියෙනවද නෑ. ටත් තව කෙනෙක් දුකගන්න වැෑ ළඟට වෙලා න්නන් කියන්න පුළුවන් අඩ පවම තමයි ඒ මොය ක කියෙලා පුළුවන්ග කිය කියන්නට අරය අඩන වැඩි වෙර බන්නු ඇයි එත් දන්න ඔහොම කියනවා කියෙන මිනිස්සු එත් එහෙම කියලා තියලා නමුත් එහෙම කිව්වයි කියලා මේ කඳුලිවෙර වෙන්නේ නෑ කාටවත් කාගාවත් දුකගන්න පුළුවන් කමක් නෑ අඩු ගානය සැමියට බිරිඳට දරුවට අම්මට තාත්ට ගන්න්න පුලුවන් කක්නෑැ අපි කවර න්නවා කිය හිතගන්න වන එක ලකු බර දක් අපට කවරුත් නෑ අපිහි අසරන මේ සංසාර කතාව ඇතුළින් මේක මනිසට තේරෙන්නෑගෙස මනිසුවිතුනවාමට මේ හවලන්න හවල වන්න අපිට මෙච පිීවරගේ අප පවල මෙචරයි අපි සල්ලිමච්චර තියනවා අපේ පරම්පරා මේ තරන් සේනගක්කින්නවා අපේ ලොකලෝක මිනිස්වන්නවා අපි පවුල නෑදයෝ කියලා හිතාග නන නමුත් පෙන්වත් හිතාග ජරයට වැඩිදවසක් අපිට ඒ මනෝ භහාවේ තියාගෙනට බැරි වෙනවා. එකන් අප තේරුම් ගණ්ඩෝනේ අපිෝ ඉපදුනට පස්සේ හොයාගත්ත තමකාලික දේවල් ලස්සේ අපිට මොනවාහරි තියෙන හරි කවරුවර ඉන්නව හරි කියර හිතරවනං අපේ අනවබෝධය තමයි ඒ ප්‍රදර්ශනෙවෙන්නේ කියලා. පින්මත්නී භික්ෂුවොත් මේ විදියට වැඩ තුනක්ක රණ්ඩුවන අර්බලන්නකු කිලි වැඩ තුනක් තියෙනවා කිලට බිත්තර වලින් පැටව් ගන්න. භික්ෂුවත් තියන මේ වගේ කටයුතු තුනකින් තමයි. තමගේ ප්‍රතිඵලය කර අයන්නතින්. ඒ වගේ පිංමත්න දේශනාව කිය නොනේද කෙකිලියට උමනාවත් තිබ්බත් නැතත් අවශ කටයුතුරිික් කලොත් එක වියලිච්ච ලීකෑලි දෙක කරන්න ඇතිල්ලුවත් ගිදර මතුවවිරවා. අයක කරන්න කෞදිගේ රධාරණයන. පික්මත්න දැන්මවිදිහට අ්‍ය නු සුමනැත්තන් මේ නි්‍යානු පස්සනාව නත්තානු පසනවා සුභානු පස්සනාව යම්කිසි කෙනෙක් දියුණු කරන දියුණු කරන නකොට මේ කතාව කියනවා එඉ කොටම් කකිෙකිලේගේ බිතර කුණු වෙන්නේ නෑ. වගේ පුද්ජලගේ හිත කෙලෙස්වලින් කොළුවෙෙන නෑ හො රකින් නැතුව කලින් හිටය රකිින් නැතුව කලින්හිට පු කෙකිලෙ බිත්තට ගුණුුණා. එවගේ තමයි අවශ්‍ය වූ වැඩරන්න නැතුව තිය හිතත් කුුණු වෙන මැනවිින් තෙත්තු නාම එකට අශ්‍ය කරුණු යුතු නාම බිත්තර බො මුහකුරායනවා බිතක කටුව සිහින් වෙනවා. එතකොටන්න ඇතුලේ එන්න පටවුගේ නිය පොතුහම රල වෙනවා හොටහෙම රලු වෙනවා තමාම මහකරායායමට පත් වෙන ඉට පසමකද වෙන්නේ. කටුවත් සිහින්න ලනි තියෙන්නේ. පිටත ලෝකෙති නාලෝකයේ පේන්ඩ පටන්ගන්නවා. එතකොට ගොඩක් කල් අත්පාහකුළවා ගන්න සම්බාධ සහිතව නිදාගනින් අපට. ලෝක පේවාන්නේ දැඟ ති එලිය ොයාගෙන අන්නෝනි කියලා කැමැත්තක් ඇවෙලා මේ පැටියම කටුවට පයිංගහලා බෙල්ලදික ඇරලා කටුව දෙකට කලාගෙන පියාපත්සුලෝමිින් එලියටින. නිදහසේ සැරිසරන මෙල මේ වගේ තමයි පෙන්වත් හරි ලස්සන කතාවක්. මේ වගේ තමයි භික්ෂුවත් අර කලින්කිපු අනුපස්සනා ත්‍රිත්වය. හොඳින් දියුණු කරහම හද දුණුරන තක් ඇතිමේ භික්‍ෂුව මරණින්මත්තේ කාම රූප අරූප කියන ස්ථානවල උපදින්ඩ තියන තත්ත්වය ඒතැන් වල පැවැඩ තින තෙතමනේ තමාම හිතේ නැති කරන්න. එතකට මේ භික්‍ෂූ මේ තන්හාාවේ තියෙන සාරය තමාම ටිකටික් නැති කරන්න. ටික ට ටි ටි ටිට අර බිත්තරයේ පාලනය කරන කටුව තුනී වෙනවා වගේ ඒ භික්ෂුවගේ අවිද්‍යාව කියන, අවිද්‍යාව කියන පුෂ්ටය ඇතං අවිද්‍යාව කියන ගණකම ආවරනය තමයි මටිකට තුන ත්තුන වන්න බලණු කුසල් පුරුණු කොට්ට එකටක අවිද්‍යාව ැති වෙන්නේ නො දැනීමයි නැතිවෙන්නේ දැනීමයි වැඩි වෙන්නේ. එහෙම වෙඩ වෙෙන්ඩ කකුලු පැටවුගේ පානියපතු තද වන්න රළුවෙනවා කියලා කිව්වන්නේ. ඒවගේ තමයි පින්මත් මේ සිත ප්‍ර්ඥාවට අනුව දියුණු කරන්න දියුණු කරන්න මොකද වෙන්න මේ භික්ෂවගේ. විදර්සනා ඥානය මොකද විදර්සන්ව්ඥානයකයන් යමුෂ දෙයක් නිසි ආකාරයෙන් දැකීමට ඇති හැකියාව. මේ මුලාවෙන් ඇැතුව අතහර්ථවාදීව සත්‍යය ආකාරයට ලෝකයේ දකිනති හැකියාව. ඒ සූරතාවේ දවසින් දවස දියුණ වෙනවා. ඒ දියුණු වෙච්චවූ ඥානය ඇති භික්ෂුව මොකද කරන්නේ ඒ එසඳ කාලයක් ගන්නවනේ ඇතරම මේ කතා විදයට දැන්. හිකිලිගේ බිත්තර වැඩිලා ඒ තත්ත්වයට පත්වෙන්ටත් කාලයක් යනවනේ. අන්තිමට දැන් පැටවුමන බිඳක නෙන්නේ. එනම් පින්වත හරි සුන්දර කතාාවක් කියනවා.ම භික්ෂුවගේ භික්‍ෂුවගේ අවබෝධය පුළුල්ල පුළුබෙන් තමනු ශක්තිමත්වයනවා. විදර්ථනා ඥානය කියන එක දියුණුවනවා. ඊට පස්සේ එකට ගන්වකි වන කාලයක්ඒ කාල වගේ තමයි. භික්ෂුවත් ඊට සුදුසු ස්ථාන සුදු ආහාර පුද්ගලයන් ඇසුරු කරමින් ධර්මාශ්‍රවනය ලබනවා එහෙමනි එම ඔබත්ම ධර්මශවනය කරන්නේ එතකොට ඔය ඔයි කියන ගුණ ධර්මටික පුරන කොට අර බිත්තර මූකරාන්ට ලැබුණු පෝෂක වගේ තමයි ටිකෙන් ටික ිකෙන් ටික අවිද්‍යාව නම් බිත්තර කඩුවත් දෙක්කඩ කරලා දාලා අය දැන්ුරු කුල් පැටවුන්ගේ හොට ශක්තිමත් එමකක්ද. ික්ෂෝගේ සිත ශක්තිමත් දැම ප්‍රඥාවහරි ශක්තිමත්. අවිද්‍යාව කියන බිත්තර කටුවට පහර දෙට ප්‍රඥාව කියන දෙපා ප්‍රඥාව කියන හොටට ශක්තිමත්. බිතර කටු බිඳනවා. කුකුල් පැටවුන්ගේ මූක්‍රායාේ තත්වය දැන ගත්තහම කෙකිලිත් මේ බිතර කටු පිටිේ ලොදව කරනවා. අංඒවගේ තමයි බුදුරජාණන් වහන්සේ පින්වති බුදුරත්න් මේ එකෙක් කියනගේ වැඩුණු ප්‍රඥාව නැත්තන් ඉද්‍රියධර්මයන් බලධර්මයන්ගේ. ඩ ඇති තත්වේ දැනගෙනමයි ඔවුන් සොයාගෙන වැඩිය කියල දේශනාවල කියරන්නේ එම් බුදුරජාණන් වහන්සේ කාලය හොඳයි කියලා නිසි කාලෙදී උදව් කරල තියෙනවා එ නිවනම වදාරමින් එනිසි කාලයේදී භාගතුන් වහන්සේ ඒත්ත සංසාරයෙන් එතර කරන්න ඩුපකාර කරුණු. එලියන් තියෙන නාලෝකයක් දකිනවත් එක්කම මේ බිත්තර කටුවටත් සිවම් වෙච්ච සව ජවිද්‍ය විද්‍යාව සවන්ෙන් සවුන්ෙන් අවි්‍ය වඩුවෙන් අඩුව. පිවත් විද්‍යාවය යාලෝකයේ පේන්ඩ පටන්ගන්නවා. අවිද්‍යාව කියන බිත්තර කටුව සිහින් වොට සිංවෙන්ඩ විද්‍යාව කියන ආලෝකයේ පේන්්ඩ පටන්ගන්නවා. පිංවත්නී නිදහසේ ඇවිදයනවා. මේ ලෝකයේ ඇති ලැබියකි විෂ්ඨතම මානසික සුවය සියලු කෙලෙසුන් නැසු උත්තමයක බවට ඔහු පත්වෙනවා කියල මේ දේශනාව කියනවා. ද මේක තවත් සන්දර කතාවක් කියන දැ ඔය ඔයි දිහට ටිටික තමාගේ සිත ප්‍ර්ඥාවත් තුළ ප්‍රගුණකිරීම තුළින්. තමාගේ සිත ප්‍රඥාව තුළ ප්‍රගුණකිරීම තුලින් භික්ෂක් ලබාගන්න අවබෝධය. එ නිර්වාණය කරා තමාගේ සිත දියුණු කරන විදිිය. ඒ තත්තේ ඇතිවු මොකක් නිසාද අර සත්්‍යස්බෝධි පාක්ෂක ධර්ම වඩපු නිසා. දැ ඒක දැනගන්න කොමද මේස ත්‍රදශනාව කියන මහණනිි වඩුවක්. ඩිවෙක්ග හරි ගෝලයග හරි වැෑය තියෙනවන්නේ.ඒවැයි මිටේ තිනවන ඇගිලි සලකුණු දැන් ඇගලිටහ එතකට මහපටංගිලලාකුණු හර යෙනවනන්නේ. එතකොට මේ ඒව දැ කලා මගේ වැෑ මිට අද මෙච්චර ගෙවුණන ඒ මෙච්චර ගෙවුණ හලින් දවස මෙච්චර ගවුණ මෙට මෙච්චර ගෙවේ කිය කියා එහෙම ඔන්ට කියන්න පුළුවන්කමක් නෑ. හැබැයි හොන්දටම ගෙවනට පස්සේ උුට කියන්න පුළුවන් දැනම් වන්න වැෑයි මට ගෙවෙලා තියන්නේ කියලා ආංය වගේ තමයි? භාවනා කරන ධර්මය හොයන නිවන හොයන කුසල් පුරුණ සත්්‍යස් බෝධිපක්ෂ ධර්ම දියුණු කරන සියලු කෙෙසුන්ගේ නිදහස්ස චුත්තම නිදහස්චි දවසට දන්නවා ම කෙලෙසුන්ගේ නිදහස් වෙලා කියලා. හැබයි එතෙක් මේටක ය ගෙවුණ මේ මේේටික දැන් අද ෙවෙන්න මේටික හැටකිෙවෙඩ තින්නේ මේ මේක ලෙස දැන් ඇතිවඩ තින මේ කොහකම මෙතිරින් නැතිවෙන්නන්නේ ඊරශයාවය මෙදිර නැතුුණ කිය කියා දැනීමක් නෑ වැනිදහසුනාට පස්සේ දහසුනා කියළ දන්න. පින්වති ම දේශනය තවත් ලස්සන උපමාවක්කේනවා මේ මුහුදට දාපු නැවක් මුහුදට දාපු නැවක් ඒ බන්දන්න බිඳලා නැව විනාස වෙලා දිරලා යන තත්වයට. පත්වෙෙන්ට නොයකුත් හේතු බලපාන අව් වැැස්ස හිම සුල්ලඟ මේ නොයකුත් දේවල් බලපනවා. ආෙ වගේ තමයි දැ මහ මුහුද වගේ තමයි මබුද්ධ සාසනෙත්. මේ මේ ශාසනය ඇතුළට ඇවිල්ලා දුකින් ගැලවෙන වැඩ පිළිවෙලෙහි නිර්තවන කෙනා හරිට නැවක් වගේ. එභික්ෂුව මේ නැව මහ මුහුදට දාපුහාම ගොඩක් නොුවයකුත් හැ පිළවලට භාජනය වෙනවා. භික්‍ෂුවක් මේ ශාසනට අවට පස්සේ අවරු පහක්වත් යැනකං තමාගේ ගැනෙ වස් පහක්වත් යැනකං. ආචාර් පාද්‍යයක්න් ඇයටති පුහුණු වැඩුවන නැව මහාමූද තියෙද්දින් අර බැඳල තියෙන පොඩිපඩි වරපට නූල් ඒ ලනු ඒව ටිකටික ටිකටික ඒවත් සක්ති අඩුවරවානේ නොයෙකුත් හේතු මත ආංඒවගේ තමයි පැවිදි වෙලත් මේ භික්ෂුව ධර්මය කියනවා ධර්මය හනවා එතකට ඔය වගේ ප්‍රශ්නා හනවා ඒවගේ නොයකුත් පර්ෂණ කරනවන ඒව කරර ඉන්නකොටත් තමන්ගේ හිතේ තියෙන කෙළේ සංෝජන ටික ටික ටිටික තුනී වෙනවා එතකොට ඒගේම තමයි දැංවය නැව ගොඩබමටදැන් නැව ගොඩබීමට ගෙන කාලයක් තියනවා අං ඒ වගේ තමයි ඒ කාලදී භික්ෂවක් යනක කටයතුඔක්කෝගේෙමයින් කියලලා කමටහන් අරගෙන කැලේර වෙල භානා කරන කාලයක් තියන පිින්වත්න්නේ දවල්ට අව් හුල්ලඟ පීඩා ස්පාරසිි නොයකුද්දේ නොයකුද්දේවල් වලින් පීඩා වල්ලනවා ආං ඒවගේ ඒ පීඩාවල්ින් අව්වට හුලඟට අර ලනු හෙම ටිකක් දිරලයනවා ආයගේ තමයි පික්මත්න භාවනා කරනකොට මේ ලෝකේ බැලූ බැල්මට පේනදේ ටික ටි ි කොටස්රර බේදරර විබජ් විබජ්්‍යයට නැත්ත අපි කියනො එකට බෙදා දක්වොමින් මේ කාරණාව අතාර්ථ ඇත්ත තත්වය හොයන්න හොයන්න ටික ටික ි තන්හා බැදීම් වලට තමයි හානිබෙන් ටිටික දන්හා බිතම අඩු වෙන්නේ. රෑට හිම හිම දිය වැටි ලත්ේ මේනවා වගේ තමයි කර්මස්ථාන අනුව භාවනා කරනකොට ප්‍රීතියක් ඇතිවවෙ හිත තෙමිලාෑනවා එකකැ ප්‍රීතියක් ඇත්ව හිත සුන්දරලා න. හරට හිම වැටන වගේ. රෑ දවල් අබූ වැස්ස වගේ මරයිදර හිම වතුරු වලිලා දිරලා දුරුවෙන වගේ තමයි මේ ඥානයේ දියුණු කරන්න දියුණු කරන්න ප්‍රාඥාව දියුණු කරන දියුණු කරගන්න ප්‍රීති ප්‍රමෝදය හටගත් සිත් ඇති මේ පුද්ගලයෝ. නිර්වාණය සඳහා අවශ්‍ය කරන ගුණධර්ම ටිකටික තමන්ගිතේ දෙියුණු කරගෙන කෙලෙස්වල ශක්තිය තමයි දුරුල කරගෙන දුරල කරගෙන යන්නේ. ඒ වගේ තමයි වහිනෝ. වහිනකොට වලාකුළු වෙනවා. එතකොට මේ වලාකුලු වගේ තමයි පින්වත්න විදේශනාව කිය න අර්හත් මාර්ග්ඥානය. අර්හත් මාර්ග ඥානය හැට වැහි බලාකුළු වගේ. එතකොට ඒ අර්හත් මාර්ගඥානේ. ස්ෝවාන් සකුදක මානාගම අරහත් කියල ති අරහත් මාර්ක පලන මාර්ගච්ඥා නෑවට පස්මක දෙන්න්න හොදට දැන් ඔයි ත්ේයට ක්වෙච් නවක් ය හොම දුරුවූල වෙච්ච අව්වට වැස්සට එහි මට ඔරුතුදීලා ටිකටික ටිකටි දිලා දිරලා දිරල දිරලගේපු නැවක් එක පාර්ටම ලොකූ ඇහිවලාකුලක් එනවා කියලා කියැන්නම අහුදට විනාස්ෙන් යන්නේ ඇඳ ලක වැසකටිචකම ඉල විනාසේෙන වෙනස්සවෙන් අවශස කරන කරුටක දැන් හැදිලදී. එ පින්වත් හිත ටිකටි ටිකටික කෙලෙස්වලින් නිදහස් කරන නිදහස්කරන පපුහුණුකරන පහුණු කරන යනකොට සම්පූර්ණයෙන්ම නිදහස් සෙන්ඩ ලඟයි ඒගේ තවය දැමේ ඇමටත්තු දවලා තියන.මසූත්‍ර දේශනාව කියනවා මහා වැස්සක් වහින්න පටන්ගන්නේ ඉස්සල බලාකුරු ඇවිල්ලනේ නම් අරහත් මාර්ගච ඥානීට අරහත් පලඥානය. පින්වත්න මේ වැටෙන වැස්ස. මේ වැත්න වැස්ස නිසාම්කත කරන්නේ නැවේ බැඳපුතැන් ඔක්කොම කුණු වෙලා. මේ විදියට කුණ වෙන නැව සම්පූර්ණයෙන් විනාස් වෙලාමෑනවා මහ හු දේදීම. පින්මත්නී මේ පුද්ගලයාගේ සංසාර කතාව මෙතනකින් අවසං වෙලාමයනවා. ඉයාලි මෞකුසකට බිත්තරේකට කුණු ගොඩකොට හෝ පාර්තික උපතකට නොගිහින්. ඒගාමනතිරිකින් අවසංකරපු කතා කිච්ච සියල්වට අවසන් කර පුද්ගලයේ බවට පත්වෙනවා. රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. මහමුහුදේ නැවක් ස්වභාවිකව විනාස්යනෝ වගේ. අ්‍යධ අශ්‍ය පාරිසිරික සාධක එකතුුණහම නැව දිරාපත්තිලායනෝ වගේ. පුද්ගල සිතකටත් අවශ්‍ය පාරිසිරික සාධක නැත්තං ප්‍රඥාවදුණු කරගැනීමට අවශ්‍ය කරන සාධකටික සකසු නහම ඒ පුද්ගලයා ප්‍රඥාවන් විකසිත වෙච්ච සංසාර ගමන නවතාද දෙැමු සියලු කෙලෙ බිඳ දෙෙම උත්තමයන් අතටකුතුවෙනවා කියලා දේශනා කරනවා. පින් වත්ී වාතති ජටෝපම සූත්‍රය කියෙලා කියන්න බොම ගැඹුරු ධර්ම පර්යායක් නමුත් අද දවසේ ඔබට මේ ඒ පිළිබඳව සරල දලා අදහසක් ඇතිකර ගන්න කළ දේශනාවක් කියෙලා මතක තියා ගණ්ඩ ඕන මොකද මේක ගැඹුරු ඇතහර්තය හො එන්න අපිට මීට වඩා ලොකු කාලයක් ගණඩ වෙන අප යළි දවසක බලාපොරොත්තු වෙනවා සත්්‍යස් බෝධි පාක්ෂික ධර්ම ිිබඳ පමණක්ම වෙනවෙනම සාකච්ඡා කරනෝ බත්ක හැම දෙනාටම මේ උතුම් උසාහය චතුරාර් සත්‍යබෝධේටම උපකාරවේවා.